මේ ආදත් කස්ටමර් කෙනෙක්ව තුවාල කර. ඒක මිස්ටේක් එකක්. මිස්ටේක් එකක්ද? හිතලා කරන දෙයක්ද කියලා තේරුම් ගන්න පුළුවන් තරම් මුලයක් තියෙන කෙනෙක් මං. මොකද මං හිතලා කරන්නේ? මගේ කස්ටමර්ස්ලා මගෙන් නැති කරන එක. වෙන මොනවද? ඒක හරි අසාධාරණ කතාවක් නිර්මාල්. රමණී. ඔය කතාව දැන් නවත්තන්න. ඇයි ඔයක අම්මට කියන්නේ නැත්තේ? निर्मल මේ පරිප්පු හොද්දට ලුණු දාලා නෙවෙයි හල්ලලා පරිප්පු වලට ලුණු වැඩිද නිර්මල් මම පරිප්පු වැඩි බෙදාගත්තේ නෑනේ නිර්මල් ගෙදරින් කියලා කන්නේ රැහැට විතරයි ඒකවත් සැලකිල්ලෙන් හදන්න බැරිද සම්බෝලේ අහමින් කන් මම මේ ටික හැදුවේ හරියට කන්න දෙයක් නැති හන්ද ඔහොම ඉඳලා නම් කවදාවත් මෙයව හදාගන්න හම්බ වෙන්නේ නැහැ මං ඉන්නකම් මට පුතාව බලා කියා ගන්න පුළුවන් හේත් මම නැති දවසක මට හරියට බයයි පුතේ එක මතක් වෙනකොට සෙලුන් එකේ වැටට උදව් වෙන්නෙත් නැත්තම් වෙන රාජකාරියකුත් නැත්තම් අඩුතරමින් කෑමවත් හරියට හදන්න ඉපාය අම්මේ කාලා ඉන්නකෝ මම මැරෙන්න ඉස්සර පුතා එක්ක මෙයාව හදාගන්න ඕනේ එහෙම නැත්තම් අම්මේ නැත්තම් නැත්තම් මොනවද කරන්න ඕනේ මා වෙලවල දාන එකද රමණේ වයන්න excuse me ramani podda kenda puluwa mona wada me karanne kochchara kiyala dunnath matakayak naha ai meka apply karanne facial ekak karala iwarunata passe kochchara kiwwat matakayak naha මට එහෙම දෙයක් කියලා දීලා නැහැ. මතකයක් තියෙන මොලයක් තියෙන එකක් ඒ. ඔය තියෙන්නේ. එහෙනම් තනියම කරගන්න එකයි ඇත්තේ. මද? ඉඳලා ඉඳලා නිර්මල් මට ලේලියෙක් ගෙනල්ලා දුන්නා. මම මෙහෙට ආවේ කාගේවත් වැඩකාරකම් කරන්න නෙමෙයි. හරි ලස්සනයි. ලේලි කතා කරන හැටි. මං ආයෙත් මේ සැලොන් එක පැත්ත පළාතක එන්නේ. මං ඒක පුතත් එක බලා ගන්නම්. මොනවද බලා ගන්නෙ? මේ ගෙදර නවතින්න පුළුවන් මම කියන දේ අහන එක්කෙනෙකුට විතර. ඒක හොඳට මතක තියාගන්න.
2:30 වෙද්දි වැඩ ඉවර කරලා සැලුන් එකට එන්න ඕනේ. හෝම් කමින් බ්‍රයිඩ් කෙනෙක් එන නිසා වැඩ තියෙනවා ගොඩක්. බ්‍රයිඩ් මේඩ්ස් අත් වෙනවා. මං තීරණයක් අරන් ඉවරයි. තීරණය? මොකක්ද? ආයෙත් සැලුන් එකට එන්නේ නැහැ කියලා. මම කියන දේ ඇහුවේ නැතුවට රමණීට සිද්ධ වෙනවා නිර්මාල් කියන දේ අහන්න. මම ඒක නිර්මාල් එක බලාගන්න. මම පුතාට කට කැඩෙනකන් කිව්වා. දුප්පත් පවුලකින් වුණත් කමක් නැහැ. හැදිච්ච ගෑනු ළමෙක්ව ගෙන්න කියලා. දැන් බලනකොට සල්ලිත් නැහැ. හැදිච්ච කමකුත් නැහැ. නිර්මාල් මනමාලිය කොහෙන්ද වැඩ කාර්ගමට ඒ කියලා දන්නවනම් මම මේ කටයුත්තට කොහෙත්ම කැමැත දෙන්නේ නැහැ. තාමත් ඉවසගෙන ඉන්නේ නිර්මාල්ගේ මට වැරද්දක් වෙලා නැති හින්දා. හිතාගෙන ඇති. පුතාව මට විරුද්ධව උසි ගන්නන්න. ඒක ඒ තරම් ලේසි වෙන්නේ නැහැ. මට කාවත් උසි ගන්නන්න කිසිම උවමනාවක් නැහැ. මට ඕනේ නිර්මාල් එක්ක නිදහසේ ජීවත් වෙන්න. මං කරන්න අකමැති දේවල් කරන්නයි කියලා මට බල කරන්නත් එපා. එච්චරයි මට කියන්න තියෙන්නේ. මං දන්නවා. දැනටමත් පුතාව මගෙන් බිඳවන්න නොයෙක් දේවල් කියවනවා කියලා. හේත් පුතා දන්නවා මං කවුද කියලා. බලමුකෝ. දිනන්නේ මමද? पुता देपारक में कॉल करूँगा। मंगवा गिये तना क्यों बिना किये? निर्माल दानो मंगी कोई दिखेला। दानो ना मगे गान डोर नहीं। निर्माल एक किया ने नहीं तुए थी। हम मटे का वैदक नहीं थी हिला। वो ये विधिये टे काट वत नोकिया। ගෙදරින් එළියට බහැලා රස්තියා දුවේ යන්නේ නැහැ වැදගත් කෙනෙක් නම් මගේ ගමම් බිමන් නිර්මාල්ට ප්‍රශ්නයක් නෙමෙයි නං අම්මට ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ මට ප්‍රශ්නයක් තමයි අපි මේ පළාතේ ජීවත් වෙන්නේ වැදගත් විදිහට කාටවත් වචනයක්වත් කියන්න දෙන්නේ නැතු මං නොදන්න වෙයි ඒක අපි ගැන කාටවත් වචනයක්වත් කතා කරන්න බෑ මම නිර්මාල්ගේ තාත්තව එලවගත්ත හැටි මේ පැත්තේ හැමෝම දන්නවා මට වැදගත් විදිහට පෞල් කන හැටි උගන්වන්න කලින් අම්මා කල්පනා කරලා බලන්න අම්මා නිර්මාල්ගේ තාත්තත් එක්ක හරියට හිටියද කියලා මේ තරම් වැදගත් විදිහට ජීවත් වෙච්ච මට කතන්දර හදන්න තරම් හයියක් ආවිත මුන්ට කොහෙන්ද මගේ නිර්මාල්ගේ ජීවිතේට ඇඟිලි ගහන්න නැතු ඉන්න මට කියන්න තියෙන ඉච්චරයි पिटकनेुट्टूटा පුතා පාවඩ දාලා ගෙදරට කැඳගෙන ආපු කෙනා මෙහෙම එකක් කිව්ව එක මගේ හිතට දුකයි පුතේ. රමණි මොනවද අම්මට කිව්වේ? තාත්තා මාව දාලා ගියේ මන් නරක ගෑණියෙක් ඉන්නලු. රමණි! රමණි! මොනවද අම්මට කිව්වේ? ඔයා දැන් ඉන්නේ මං කිව්වේ මොනවද? එහෙම දෙයක් කිව්වේ ඇයි කියලා තේරුම් ගන්න පුළුවන් තත්වයක නෙමෙයි. ඇවිත් නිදා ගන්න. හෙට උදේට කතා කරමු. ඔයා අම්මගෙන් සමාව ගන්න ඕනේ මේ දැන්. මං අම්මට කිව්වේ අම්මා දැන් ඔයාට කියපු දෙ නෙමෙයි. මට එවෙන් වැඩක් නැහැ. ඔයා අම්මගේ හිත රිදවලා තියෙනවා. අම්මා හින්දා මගේ හිත රිදුණු වෙලාවක ඔයාට ඔහොම කතා කරන්න බැරි වුණේ ඇයි? මට ඒක කියන්න. කතා කළා දැන් ඇති රමණී. කතා කරලා තේරුමක් නැති බව මට දැන් තේරිලායි තියෙන්නේ. රමණි. රමණි. නිර්මාල්.